සඳසි චයන් YouTube චැල්ල එකට සියලු දෙනාම ගොඩාරිියක් කාදරයෙන් පිළිගන්නවා. ඔන්න අත්දත් ඔය ගොල්ලොන්ට ේසියම ලේසියෙන් හදාගන්න පුළුවන් වටින වීඩියෝ එකක් කරගෙන මම ආවා මමාද හදන්නේ කොස්ටට වලින් ඩෙවල් එකක් ගිහිම් බලමු කොහොමද හදන්නේ මොනවද ඕන වෙන්න කියලා. දෙවල්ලක හදා ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙනවා කොටුවට කපාගත්ත ලූුණු ගෙඩි දෙක්කක් ඒවාගේම කැර් ගෙඩියක් මම මේ විදිර දිගාතර තමයි කපාගෙන තියෙන්නේ ඉදදුණු මිරිස් මමාර ගෙන තියෙනවා කරල්තුනක් ඒත් එකම කඩපංචා තම්භ ගත්ත කොස් ට ස්වර්පය අපට අවශ්‍ය වෙනවා. භාජිනයක් ලිපේතියලා තේටියයක් එකතු කර ගමු තල්ටි රත්වූ පස්සු අප ඒකට කොටුවට කපාගත්ත ලූුණු ටික එකතු කරගමු. ොඩරියක් කලා තෙම්පරදු කරන්නේන හැ මොකද යාල දන්නවාඩෙවල්ලයක් හදනකොට සාමාන්‍යයෙන් අපිට හැපෙන විදිහට අමුවෙන් තමයි මේ සියල්ලම තියෙන ඕනේ ඒක නිසා අපි වැඩි වෙලා මේක ලිපේතියාගන්නේ නැහැ. මං අපේ මේ ඩෙවල්ල එකට එකුතු කරගන්නවා කුරුලු ස්වල්පයක් සහ රම්පේ ඔයාල්ට පුළුවන් මේකට තව එකතු කරගන්න ඉංගුරූ ඒවාගේම සුදුලූුණු. එතකොට තවත් ක්‍රසවත්. දැන් මේ සියල්ලම හොඳින් මිශ්‍රකර ගත් පස්සු මම්ම එකට එකුතු කරගන්න කෑලි මිස්තේහැන්දි බාගය මිනිස්කුත හැඳි බාග සහ ගම් මිනිස්වල්පයක් ඒ වගේම ලුණු ස්වල්පයක්. ඊට පස්සු සේනි තේහැන්දිි එකකුත් එකතු කරලා හොඳින් මේ සියල්ලව මිශ්්‍ර කරගන්නවා. තම්බගත්ත අපේ කොස්සට සියල්ලම දැන් මම එකතු කරගන්නවා ඊට පැස්සූ මම මේකට එකතු කරගන්නවා සෝස් ටේ හැඳි දෙක්ක් බලන්න දැන්ටම හරිම ලස්සන පාටක් තමයි අපේ මේ ඩෙවල් එකේ ඇවිල්ලා තියෙන්නේෙ. මම මේ ඩෙවල් එක තවත් දසවත් කරගන්න සෝයා සෝස් ස්වල්පයක් එකතු කරගන්නවා සෝයා සෝස් අවශ්‍යම නැහැ ඕලෑ ගෙදර තියෙනවනම් විතරක් එකතු කරගන්න බලන්න ඉතාම තික්මනින් අපි අපේ කොස්සට දෙවල් එක හදාගත්තා ඔයාලත් වෙනසකටත් එෙක් මේ රැසිපයක ට්‍රයිකල්ල බලන්න ට්‍රයිකල බලලා සඳසිකිච්චන් YouTube චැනල්ල එකට කමෙන්ට එකක්දාන්න. මම ඊට කලින් කොස්සට මැල්ලුම් රැසිපියකක් අපලෝට් කරා ඒකටත් හොඳ කමෙන්්තිබුණා ඒකටත් ඔයාල්ට ගොඩාරයක් ස්තුූතියි. මම හිතනවා මේ වීඩිය එකටත් යාලා ගොඩාරක් කැමැති ඇති කියලා ඔයාල මේ වීඩියකට කැමති නම් අනිවාරේම මට ලයික එකක් දෙන්න ඒ වගේම ඔයාලාගේ වටිනා අදහස් මට කමෙන්ට් කරන්නත් අමත කරන්න එපා. තාමත් ඔයා සඳසි කිචෂන් YouTubeු චනල්ල එක සබස්කයි් කරල නැත් තම් අනිවාරයෙන්ම සබ්ස්කරයිප් කරලා මාතයක එකතු වෙන්න. තවත් අලුත් වීඩියකි අපි හමුුවමු ඇතකල් හැමෝම් පරිස්සමින් ඉන්න බුදු සරණයි.